දෙවයිනට බලපා ඇති අයහපත් කලකුර තත්වයේ හේතුවෙන් මෙවැනි විට ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වී තිබෙනවා. අයහපත් කලකුර තත්වයේ හේතුවෙන් ඊයේ දින වන විට පුත්කල මරණ 4ක් වාර්තා වී තිබුණා. මෙවැනි විට පවුල් 1504කට අයත් පුත්කලෙන් 6034 දෙනෙකු පීඩාවටපත් වී ඇති බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ වන්තරටු 6ක් විවෘත කර තිබෙනවා. අද පෙරවරු වන විට රාජාංගනය ජලාශයේ ජල ප්‍රමාණය අක්කර අඩි 80430ක් ලෙස සටහන් වුණා. කලාවැවේද වන්දුරටු දෙකක් මෙවන විට විවෘත කර තිබෙනවා. කලාවැවේ සමස්ත ජල ප්‍රමාණය අද උදැසන වන විට අක්කර අඩි 82000කට ආසන්න බැරි බවයි වාරි ඉංජිනේරුවන් ප්‍රකාශ කළේ. අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් 8කට නිකුත් කළ නායෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක එලෙස නායෑමේ විමසිලි මත මට්ටමේ පවතිනවා. අදත් බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලපුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සසු ප්‍රදේශවල අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කලපුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.